පුළුවන්. අද අපි බලමු තාපය පාඩමේ කෙටි සටහනක් කොහොමද හදාගන්න කියලා. තාපය පාඩමේ මොක වෙලාවට හදගන්න සම්බන්ධ වෙන උඩට අපි ගැටළුව සාකච්ඡා කිරීමට සඳහා කෙටි සටහන කොහොමද හදාගන්න සම්බන්ධ මම මේ තාපය පාඩමේ තාපය පාඩම බෙදා ගන්නවා කොටස් හතරකට 1 2 3 4 මේ පළවෙනි එක තමයි අපි ප්‍රසාරණය මෙන්න මේ ප්‍රසාරණය ඊට පස්සේ උෂ්ණත්ව වෙනස ප්‍රසාරණය උෂ්ණත්ව වෙනස අවස්ථා විපර්යාසය ඊට පස්සේ තාප සංක්‍රමණය ඔන්න ඔය අවස්ථා හතර වලට කෙටි සටහන හදා ගන්න පුළුවන් මේවා අපි වෙන වෙනම දැන් පැහැදිලි කරමු ප්‍රසාරණය උෂ්ණත්ව වෙනස එහෙම නැත්නම් උෂ්ණත්ව වෙනස් වීම එහෙම ඊට පස්සේ අවස්ථා විපර්යාසය ඊට පස්සේ තාප සංක්‍රමණය පැහැදිලිද රයිට් ඉස්සල්ලාම අපි පළවෙනි මාතෘකාව කතා කරමු මේකට අදාළ පූර්ණ විස්තරයකට වඩා කෙටි සටහනක් විදියට තමයි අපි මෙතනදී ඒ සාකච්ඡා කරන්නේ ප්‍රසාරණයත් ආකාර තුනක් තියෙනවා 1 2 3 ප්‍රසාරණයත් ආකාර තුනක් තියෙනවා එකක් තමයි රේඛීය ප්‍රසාරණ අනික තමයි ශේෂ්ත්‍ර ප්‍රසාරණ අනික තමයි මොකද්ද පරිමා ප්‍රසාරණ රේඛීය ප්‍රසාරණය ශේෂ්ත්‍ර ප්‍රසාරණය වර්ගඵලයේ වැඩිවීම පරිමා ප්‍රසාරණ පැහැදිලිද රයිට් මේවට අදාළ සූත්‍ර විතරක් මම පැහැදිලි කරන්නම් යම් වස්තුවක දිගක් පවතින විට එහි දිගේ වැඩිවීම මෙහිදී පළල උස කියන එක අපි නොසලකාහරන අවස්ථාවලදී සාකච්ඡා කරන්නේ දිගේ වැඩිවීම ඩෙල්ටා එල් කියලා අපි සටහන් කරනවා ඩෙල්ටා එල් දිගේ වැඩිවීම උෂ්ණත්වය වැඩි කරාම මේ සන්නායකයක් නම් එහෙම නැත්නම් ලෝහ දණ්ඩක් නම් මේකේ උෂ්ණත්වය වැඩි කරාම දිග වැඩි වෙනවා අන්නේ දිගේ වැඩිවීම අපි කියනවා ඩෙල්ටා එල් ඊට පස්සේ මේ ලෝහයේ මුල් දිග රේඛීය ප්‍රසාරණතා රත් සංගුණකේ මෙන්න මේ ඇල්ෆාට අපි කියනවා මොකද්ද රේඛීය ප්‍රසාරණතා සංගුණකේ ඒක ලෝහය මත පවතින ගුණාංගයක් ඊට පස්සේ උෂ්ණත්ව වෙනස මොකද්ද දිගේ වැඩිවීම මුල් දිග රේඛීය ප්‍රසාරණතා සංගුණකේ උෂ්ණත්ව වෙනස පැහැදිලිද රයිට් මේකට තව සූත්‍රයක් තියෙනවා අවසාන දිග L2 අවසාන දිග සමානයි L1 මුල් දිග වරහන් 1 ධන රේඛීය ප්‍රසාරණතා සංගුණකය ඩෙල්ටා තීට. ඔන්න රේඛීය ප්‍රසාරණතා අදාළ සූත්‍ර දෙක. මේ අවසාන දිග සන්නායකයක අවසාන දිග මම ඉදින් පැහැදිලි කරන්නම්. මෙන්න මේ තියෙන්නේ මුල් දිග. මෙන්න දිගේ වැඩිවීම. උෂ්ණත්වය වැඩි කරාම දිගේ වැඩිවීම. මෙන්න මේ ටිකට අපි කියනවා මොකද්ද ඩෙල්ටා L කියන පැහැදිලිද මෙන්න මේ සම්පූර්ණ දිගට අවසාන දිගට කියනවා L2 අන්න ඒ අනුව තමයි L2 සමානයි L1 වරහන් 1 ධන ඇල්ෆා ඩෙල්ටා තීටා ඩෙල්ටා කියන වෙනස කියන එක පැහැදිලිද රයිට් රේඛීය ප්‍රසාරණට අදාළ මෙන්න මේ සූත්‍ර දෙක තියෙන්නේ ඔයාලා මම කියපේ වගේ මේවත් සංකේතවල තේරුම් පැහැදිලිව කොලේක ලියා ගන්න ඕන පැහැදිලිද රයිට් අපි දෙවනුව සාකච්ඡා කරමු වර්ගඵලයේ වැඩිවීම මෙන්න මේකේ දිග පළල අපි ගන්න දිග පළල සලකන අවස්ථාවලදී මෙම වස්තුවේ පරිමාව නොසලකිය හැකි තරම් අඩුයි නම් අපි වස්තුවක ශේෂ්ත්‍ර ඵලය තමයි ගන්නේ සඳහා ගන්න. එහෙනම් වර්ගඵලයේ වැඩිවීම මෙන්න මේ වර්ගඵලයේ වැඩිවීම ඩෙල්ටා A සමානයි මුල් වර්ගඵලය
බීටා ශ්‍රේෂ්ඨ ප්‍රසාරණතා සංගුණකය. ශ්‍රේෂ්ඨ ප්‍රසාරණතා සංගුණකය ඩෙල්ටා තීටා උෂ්ණත්ව වෙනස. ඔන්න සූත්‍රය. මොකද්ද? වැඩි වූ ශ්‍රේෂ්ඨ ඵලය සමානයි මුල් වර්ග ඵලය නැත්නම් මුල් ශ්‍රේෂ්ඨ ඵලය ශ්‍රේෂ්ඨ ප්‍රසාරණතා සංගුණකය ඩෙල්ටා තීටා. දැන් අවසාන වර්ග ඵලය. ඒ කියන්නේ මෙන්න මේ අවසාන වර්ග ඵලය සමානයි මුල් වර්ග ඵලය වරහන් 1 ධන බීටා ඩෙල්ටා තීටා. එන්න මෙහෙම සූත්‍රයක් අපිට ගන්න පුළුවන්. අවසාන වර්ග ඵලය වයන්න කිව්වොත් අර අවසාන වර්ග ඵලයේ ඒ දෙක සමානයි ඒ 1 වරහන් 1 ධන ශ්‍රේෂ්ඨ ප්‍රසාරණතා සංගුණකය ඩෙල්ටා තීටා. මෙහිදී අපිට රේඛීය ප්‍රසාරණතා සංගුණකය දීලා තිබුණොත් රේඛීය ප්‍රසාරණතා සංගුණකය දීලා තිබුණොත් රේඛීය ප්‍රසාරණතා සංගුණකය වගේ දෙගුණයක් තමයි මෙන්න මේ ශ්‍රේෂ්ඨ ප්‍රසාරණතාවය. රේඛීය ප්‍රසාරණතාවය වගේ දෙගුණයක් ශ්‍රේෂ්ඨ ප්‍රසාරණතාවය. ඒකට අපි රේඛීය ප්‍රසාරණතාවය දුන්නොත් මේ තැන් වලට ආදේශ කරන්න පුළුවන් 2 ඇල්ෆා. බීටා වෙනුවට ආදේශ කරන්න පුළුවන් 2 ඇල්ෆා. ශ්‍රේෂ්ඨ ප්‍රසාරණතාවය දාල සූත්‍ර දෙක මෙපමණයි. මෙතනින් අපිට ගැටලුව සාකච්ඡා කරගන්න පුළුවන්. රයිට්. අපි පරිමාප ප්‍රසාරණතාව. පරිමාප ප්‍රසාරණතාව. එහෙනම් පරිමාප ප්‍රසාරණතාවේ වැඩි වූ පරිමාව. මෙම වස්තුවල දිග, පළල, උස සියල්ලම සැලකිය හැකි වස්තු සඳහා අපි පරිමාව මිනුම් සඳහා ගන්නවා. ගණනේ සඳහා පරිමාප පරිමාවේ වැඩිවීම සමානයි මුල් පරිමාව පරිමාව ප්‍රසාරණතා සංගුණකයේ ගැමා ඩෙල්ටා තීටා. වැඩි වූ පරිමාව සමානයි මුල් පරිමාව පරිමාව ප්‍රසාරණතා සංගුණකය උෂ්ණත්ව වෙනස. පැහැදිලිද? රයි. ඒ වගේම අවසාන පරිමාව සමානයි මුල් පරිමාව 1 ධන ගැමා ඩෙල්ටා තීටා. ගැමා ඩෙල්ටා තීටා. එහෙනම් අවසාන පරිමාව සමානයි මුල් පරිමාව වරහන් 1 ධන පරිමාව ප්‍රසාරණතා සංගුණකයේ උෂ්ණත්ව වෙනස. V2 සමානයි V1 1 ධන ගැමා ඩෙල්ටා තීටා. මේ අවස්ථාවේ රේඛීය ප්‍රසාරණතාවේ ඇල්ෆා. රේඛීය ප්‍රසාරණතාවේ දුන්නොත් රේඛීය ප්‍රසාරණතාවයේ තුන් ගුණයක් තමයි මේ පරිමාව ප්‍රසාරණතාවය. එහෙනම් අපිට රේඛීය ප්‍රසාරණතාවේ දීලා තිබුණොත් ගැමා වෙනුවට ආදේශ කරන්න පුළුවන් 3 ඇල්ෆා. පැහැදිලිද? ඔන්න අපේ ප්‍රසාරණයට අදාළ සූත්‍ර 6යි තියෙන්නේ. මේවම මම ලියන්නම ඕගොල්ලෝ ලියගන්න පුළුවන්. මේ පැහැදිලි වෙන්න ඩෙල්ටා L සමානයි L ඇල්ෆා ඩෙල්ටා තීටා. ඒ වගේම L 2 සමානයි L 1 1 ධන ඇල්ෆා ඩෙල්ටා තීටා. ඔය එක. මේ රේඛීය ප්‍රසාරණතාවය ඩෙල්ටා A වැඩි වූ වර්ගඵලය A බීටා ඩෙල්ටා තීටා. A 2 සමානයි A 1 1 ධන බීටා ඩෙල්ටා තීටා. මේ බීටා ගන්න පුළුවන් 2 ඇල්ෆා විදියට. ඒ වගේම වැඩි වූ පරිමාව සමානයි මුල් පරිමාව ගැමා ඩෙල්ටා තීටා. V 2 සමානයි V 1 1 ධන ගැමා ඩෙල්ටා තීටා. මේ ගැමා විදියට ගන්න පුළුවන් 3 ඇල්ෆා ලෙස. පැහැදිලිද? මෙන්න රේඛීය ප්‍රසාරණතාවයට තියෙන සූත්‍ර තුන. ඔයාලට කොටස් තුන ඔයාලා මේ වීඩියෝ එක පොඩ්ඩක් අතර කරලා මේ සූත්‍ර ටික ලියව ගන්න පුළුවන් සහ මේවා ගැටළු අපි ආකාරي ඉස්සරහට බලමු. රයිට්. ඊට පස්සේ අපි සාකච්ඡා කරා ප්‍රසාරණය ඊට උෂ්ණත්ව වෙනස. උෂ්ණත්ව වෙනස. එහෙනම් උෂ්ණත්ව වෙනස. උෂ්ණත්ව වෙනසට අදාළ ගැටළුවේදී අපිට තාප ප්‍රමාණය ඩෙල්ටා Q තාප ප්‍රමාණය ඩෙල්ටා Q තාප ධාරිතාවයේ ගුණ කිරීම උෂ්ණත්ව වෙනස. ඔන්න ඒක සූත්‍රය. තාප ප්‍රමාණය සමානයි තාප ධාරිතාවය උෂ්ණත්වය. මේදී ස්කන්ධය සටහන් කරන්නේ නැහැ. වස්තුවක උෂ්ණත්වය වෙනස් වීම පිළිබඳ ගැටලුවේ සාකච්ඡා වෙනවා. වස්තුවක උෂ්ණත්වය වෙනස් වීම. උෂ්ණත්වය වෙනස් වීමේදී ඇතිවන තාප ප්‍රමාණය සමානයි තාප ධාරිතාවය උෂ්ණත්ව වෙනස. ඒ වගේම තාප ප්‍රමාණය උෂ්ණත්වය වෙනස් වීම නිසා තාප ප්‍රමාණය MC ඩෙල්ටා තීටා. තාපේ භාවිතය යන ප්‍රධාන සූත්‍රය MC ඩෙල්ටා තීටා. M කියන්නේ ස්කන්ධය,
මෙතනදී සිම්පල් සී කියන්නේ විශිෂ්ටතාවප ධාරිතාවය. විතාද විශිෂ්ටතාවප ධාරිතාව උෂ්ණත්ව වෙනස. එහෙනම් අපිට යම් ස්කන්ධයක දී ඇති ස්කන්ධයක 10යි kg 50යි kg වෙන ස්කන්ධයක උෂ්ණත්වය වැඩි කරාම හෝ අඩු කරාම ඇතිවන තාප ප්‍රමාණය අපිට ගන්න පුළුවන් ඩෙල්ටා Q සමානයි m ස්කන්ධය විතාද විශිෂ්ටතාවප ධාරිතාව උෂ්ණත්ව වෙනස. ඒ අනුව තාප ප්‍රමාණය ගන්න පුළුවන්. උෂ්ණත්ව වෙනසට අදාළ ගැටළු වලදී මේ සූත්‍ර දෙක විතරයි හමු වෙන්නේ. බොහෝ වෙලාවට මේ සූත්‍රයේ ප්‍රධාන වශයෙන් තියෙනවා. මේ ඉහළ සූත්‍රය නැත්නම් උඩ තියෙන සූත්‍රය භාවිතා කරන වෙලාවවලදී වස්තුක කියලා විතරක් දීලා තියෙනවා. එතනදී ස්කන්ධය සටහන් කරන්නේ තාප ධාරිතාවය එතන සටහන් වෙන්නේ. පැහැදිලිද? රයිට්. එහෙනම් මේ සූත්‍ර දෙක තමයි උෂ්ණත්ව වෙනසට තියෙන්නේ. ඊළඟ අවස්ථාවේ අපි අවස්ථා විපර්යාසය. අවස්ථා විපර්යාසය. අවස්ථා විපර්යාසය. එහෙම නැත්නම් අවස්ථා සංක්‍රමණය කියලත් කියනවා. අවස්ථා සංක්‍රමණය. මොනවද තියෙන අපිට අවස්ථා කියලා කියන්නේ? යම් භෞතික විද්‍යාත්මකව වස්තුවක් පවතිනවා ඝන, ද්‍රව, වායු. ඝන, ද්‍රව, වායු විදිය. ඝන, ද්‍රව, වායු. පැහැදිලිද? වස්තුවක් අපි සලකමු අයිස් කුට්ටියක් එහෙම නැත්නම් අයිස් කැටයක් ඝන අවස්ථාවේ තියෙන උෂ්ණත්වය වැඩි කරාම ද්‍රව අවස්ථාවට පත් වෙනවා. ද්‍රව අවස්ථාවෙන් තවත් උෂ්ණත්වය පත් කරාම අපි මොකක් බවට පත් වෙනවද? වායු අවස්ථාවට පත් වෙනවා. ඒ වගේම මේකේ මේ අවස්ථා විපර්යාසය සිද්ධ වෙන්න පුළුවන්. වායු උෂ්ණත්වය අඩු කරාම ද්‍රව වෙනවා. ද්‍රව තවදුරටත් උෂ්ණත්වය අඩු කරාම ඝන බවට පත් වෙනවා. ඒකට ජලයේ සම්බන්ධව අයිස් හුමාලය පිළිබඳ අදහසක් ඇති. රයිට්. ඝනය ද්‍රවයක් වීමට අපි කියනවා මොකද්ද? විලයනය කියලා. ඝනය ද්‍රවයක් වීමට අපි කියනවා මොකද්ද? විලයනය. ඝනය ද්‍රවයක් වීමට අපි කියනවා විලයනය. ද්‍රවය වායුවක් බවට පත් වීමට අපි කියනවා මොකද්ද? වාෂ්පීකරණය. මේ දෙක දැනගත්තහම ඔයාලා ඇති සිලබස් එකට අදාළව ඝනය ද්‍රවයක් වීම අපි කියනවා විලයනය. ද්‍රවයක් වායුවක් වීම වාෂ්පීකරණය කියන. පැහැදිලිද? රයිට්. ඝනය ද්‍රවයක් වන උෂ්ණත්වය අපි කියනවා උෂ්ණත්වය. උෂ්ණත්වයට අපි කියනවා මොකද්ද? ද්‍රවාංකය කියලා. ජලයේ ද්‍රවාංකය බිංදුවක්. සෙල්සියස් අංශක බිංදුව. එහෙනම් ඝනයක් ද්‍රවයක් වීමට අපි කියනවා විලයනය. විලයනය වෙන උෂ්ණත්වය ජලයේ නම් ඒ උෂ්ණත්වයට අපි කියනවා ජලය විතරක් නෙවෙයි ඕනම ද්‍රවයක උෂ්ණත්වය ඝනය ද්‍රවයක් කියන අපි කියනවා ද්‍රවාංකය ජලයේ ද්‍රවාංකය සෙල්සියස් අංශක බිංදුවක්. රයිට්. ද්‍රවයක් වායුවක් වීමට අපි කියනවා මොකද්ද? වාෂ්පීකරණය. ද්‍රවයක් වායුවක් වෙන උෂ්ණත්වයට අපි කියනවා මොකද්ද? තාපාංකය. ජලයේ තාපාංකය සෙල්සියස් අංශක 100යි. ජලයේ තාපාංකය සෙල්සියස් අංශක 100යි. රයිට්. මෙතනදී අපිට සාකච්ඡා කරන්න වෙනවා දැන් මෙන්න මේ අවස්ථාවල අවස්ථාව ඝනය ද්‍රවයක් වෙනකොට යම් උෂ්ණත්වයක් ගන්න. දැන් අපි මෙන්න මේ ප්‍රස්ථාරය බලමු. හරි. මේ ප්‍රස්ථාරය අපි බලමු. මේ බලන්න මෙහෙර කාලය අපි දීලා තියෙන x අක්ෂයට y අක්ෂයට උෂ්ණත්වය දීලා තියෙනවා. ඍණ සෙල්සියස් අංශක 10 තියෙන අපි ජලය සලකමු. දැන් මේ උෂ්ණත්වය වැඩි කරගෙන යනකොට මේ අයිස් කුට්ටිය මොකද වෙන්නේ? අයිස් කුට්ටියේ තියෙන උෂ්ණත්වය වැඩි වෙනවා. පැහැදිලිද? උෂ්ණත්වය වැඩි වෙනවා. වැඩි වෙනකොට මෙන්න මේ යම් අවස්ථාවකදී උෂ්ණත්වය කොච්චර දුන්නත් කොපමණ ප්‍රමාණයක් දුන්නත් උෂ්ණත්ව වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් මේ වෙලාවේ ඝන මේ වෙලාවේ ඝන තියෙන්නේ. මෙන්න මේ ඝන අයිස් කුට්ටියේ සෙල්සියස් අංශක 10 ඉඳන් ඔන්න 8 9 ඍණ 8 9 ඉතින් ඍණ 1 2 කියලා බිංදුවට එනකන් එනවා. එහෙනම් ඒ උෂ්ණත්ව වෙනස උනාට පස්සේ තවත් තාපයේ ප්‍රමාණය දුන්නත් උෂ්ණත්ව වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ. එතනදී වෙන්නේ ඝනය ද්‍රවය බවට පත් වෙනවා. පැහැදිලිද? ඝනය ද්‍රවය බවට පත් වෙනවා. මෙන්න මෙතනදී අපි කොපමණ තාප ප්‍රමාණය දුන්නත් අයිස් කුට්ටියට එහි උෂ්ණත්ව වෙනසක් වෙන්නේ නැහැ. ඒ අපි ලබා දෙන තාප ප්‍රමාණය මොකද වෙන්නේ?
ගණයේ ද්‍රවයේ බවට පත් වෙන්න අවශ්‍ය ශක්තිය මෙතනදී ගන්න. අන්නේ ශක්තිය එහෙම නැත්නම් අන්නේ තාප ප්‍රමාණයට අපි කියනවා මොකද්ද? ගුප්ත තාපය. මොකද්ද? ගුප්ත තාපය. එහෙනම් අවස්ථා විපර්යාසය සිද්ධ වෙන්න ගන්න තාප ප්‍රමාණය අපි කියනවා මොකද්ද? ගුප්ත තාපය. පැහැදිලිද? නම් මම ඉස්කලින් කිව්වා ඝනය ද්‍රවයක් වීමට විලය නැහැ කියලා. එහෙනම් මෙතනදී අපි හඳුන්වනවා විලයනේ විශිෂ්ට ගුප්ත තාපය කියලා. හරි. මෙතන ඝනය ද්‍රවයක් වීමට අපි කියනවා මොකද්ද? ගුප්ත තාපය. දැන් මේ ද්‍රවය තවදුරටත් උෂ්ණත්වයට වැඩි කරනකොට සෙල්සියස් අංශක 50 60 70 80 90 100 ආදී විදියට එනකොට ද්‍රවය වල උෂ්ණත්වය වැඩි වෙනවා. ද්‍රවයමයි තියෙන්නේ මෙතෙන්ද ද්‍රවය. ද්‍රවයමයි තියෙන්නේ ද්‍රවයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 100 දක්වා වැඩි වෙනවා. මෙන්න මේ 100 දක්වා වැඩි කරගෙන යන අවස්ථාවේ තවදුරටත් උෂ්ණත්වය සපයනකොට ද්‍රවය උෂ්ණත්වය වැඩි වෙන්නේ නැහැ. කියතේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 100 දී මෙතනදී කොපමණ තාප ප්‍රමාණයක විදුන්නත් මෙන්න මේ ද්‍රවය කරන්නේ ද්‍රවය වාෂ්ප බවට පත් වෙන එක. ද්‍රවය වාෂ්ප බවට පත් වෙන එක. මෙන්න මෙතනත් අපි කියනවා මොකද්ද? අවස්ථා විපර්යාසය සිදු වුණා. මෙතනත් අපිට හම්බ වෙනවා මොකද්ද? ගුප්ත තාපය. මෙතන ගුප්ත තාපයක් හම්බ වෙනවා. පැහැදිලිද? මෙතන ඝනය ද්‍රවයක් වෙනකොට අපි කියනවා විලේනීය ගුප්ත තාපය. විලේනීය ගුප්ත තාපය මෙතන ද්‍රවයක් වාෂ්පීමර කියනවා වාෂ්පීකරණීය ගුප්ත තාපය කියනවා. පැහැදිලිද? වාෂ්පීකරණීය ගුප්ත තාපය. පැහැදිලිද? මම මේ ඇඳලා තියෙන්නේ ජලයේ අයිස් කුට්ටියක සෙල්සියස් අංශක 10 තියෙන අයිස් කුට්ටියක උෂ්ණත්වය වැඩි කරනකොට සිදුවන අවස්ථා විපර්යාසය. සෙල්සියස් අංශක 10 සිට 0 දක්වා වැඩි වෙනවා. එන්න අවස්ථා විපර්යාසය සිද්ධ වෙනවා. ගුප්ත තාපයක් ඇති වෙනවා. විලේනීය ගුප්ත තාපය නැවත උෂ්ණත්වය වැඩි කරනවා. මේ ද්‍රවයේ උෂ්ණත්වය වැඩි වෙනවා. අවස්ථා විපර්යාසය සිද්ධ වෙනවා. උෂ්ණත්වය වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ මෙතනදී වගේම. එතන අපි කියන වාෂ්පීකරණයේ ගුප්ත තාපය නැවත වාෂ්ප උෂ්ණත්වය වැඩි වෙනවා. මෙන්න අයිස් කුට්ටියේ උෂ්ණත්වය වැඩි කරන විට තියෙන ප්‍රස්තාරික අවස්ථා විපර්යාසයේ ප්‍රස්තාරික නිරූපණය. පැහැදිලිද? හරි. අවස්ථා විපර්යාසය සිදුවන විට අපි කතා කරා ගුප්ත තාපය. මෙතනදී අවස්ථා විපර්යාසයක් සිදු වෙනකොට කොපමණ උෂ්ණත්වය වැඩි කරත් එහෙම නැත්නම් යම් තාප ප්‍රමාණයක් දුන්නා උෂ්ණත්වය වෙනස වැඩි වෙන්නේ නැහැ. උෂ්ණත්වය නියත ප්‍රමාණයක තියෙනවා. උෂ්ණතමානයේ අගේ වැඩි වෙන්නේ නැහැ. නියත ප්‍රමාණයේ තියෙනවා. අන්නේ එහිදී ලබා දෙන තාප ප්‍රමාණයට අපි කියන්නේ මොකද්ද? ගුප්ත තාපය. ගුප්ත තාපය ගණනය කරන්න වෙනම සූත්‍රයක් තියෙනවා. ගුප්ත තාප ප්‍රමාණය සමානයි MA කියන. පැහැදිලිද? අවස්ථා විපර්යාසයකදී ගුප්ත තාපය සටහන් කරන්න අපි දන්නවා සූත්‍රයක් තියෙනවා ඩෙල්ටා Q සමානයි ML කියලා. ගුප්ත තාප ප්‍රමාණය සමානයි ස්කන්ධය විශිෂ්ට ගුප්ත තාපය. මේකට අපි කියනවා මොකද්ද? විශිෂ්ට ගුප්ත තාපය. විශිෂ්ට ගුප්ත තාපය මෙතන තියෙන්නේ ස්කන්ධය. පැහැදිලිද? රයිට්. ඝනය ද්‍රවයක් වන වෙලාවේ මෙතනදී ඝනය ද්‍රවයක් වෙනකොට විලේනය ඒ අනුව මෙතෙන් අපි දානවා මොකද්ද? විලේනීය විශිෂ්ට ගුප්ත තාපය. ඝනය ද්‍රවයක් වෙනකොට ද්‍රවයක් වාෂ්පයක් වෙනකොට අපි කියනවා මොකද්ද? වාෂ්පීකරණය කියලා. එතනදී අපි කියනවා වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්ත තාපය කියලා. පැහැදිලිද? ඒ අනුව වලට කැටළු වෙන්න පුළුවන් L කියලා හඳුන්වන්නේ විශිෂ්ට ගුප්ත තාපය ඝනය ද්‍රවයක් වන අවස්ථාවේ විලේනීය විශිෂ්ට ගුප්ත තාපය ලෙසත් ද්‍රවයක් වාෂ්ප වන විට වාෂ්පීකරණීය ගුප්ත තාපය ලෙසත් ඔයාලට L කියන අගය ලබා දෙන්නේ. පැහැදිලිද? රයිට්. වැඩි වූ තාප ප්‍රමාණ උෂ්ණත්ව වෙනසක් වෙන වෙලාවේ MC ඩෙල්ටා ටීට කියන සූත්‍රයත් අපිට මේ ගැටලුව හදන්න අවශ්‍ය වෙනවා. පැහැදිලිද? රයිට්. ඊළඟට අපි බලමු තාප සංක්‍රමණය. තාප සංක්‍රමණය. තාප සංක්‍රමණයේ ශීඝ්‍රතාවයට තාපයේ ගලා යාමේ ශීඝ්‍රතාවයට ප්‍රධාන වශයෙන් බලපාන කරුණු හතරක් දණ්ඩේ හරස්කඩ වර්ගඵලය, දණ්ඩේ දිග, උෂ්ණත්ව වෙනස, ලෝහයේ ස්වභාවය. දහරස්කඩ වර්ගඵලය බලපානවා, දණ්ඩේ දිග බලපානවා,
ඒ වගේම මෙහි උෂ්ණත්ව වෙනස. මෙතන θ1, θ2 නම් මෙන්න මේ උෂ්ණත්ව වෙනස අපිට බලපාන. ඒ වගේම ද්‍රව්‍යයේ තියෙන ස්වභාවය ලෝහයේ වර්ගය අනුව තඹ, ඇලුමිනියම්, වානේ වෙන විදිහට ඒකේ ද්‍රව්‍ය ස්වභාවය අනුව තාපයේ සංක්‍රමණය වීමේ වේගය නැත්නම් ශීඝ්‍රතාවයට බලපාන. ඊළඟට අපි බලමු තාප සංක්‍රමණ ක්‍රම. තාප සංක්‍රමණ ක්‍රම 1 2 3. එකක් තමයි මොකද්ද? සන්නයන. 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 මේ සන්නයනය සිද්ධ වෙන්නේ මොකද්ද? අංශුවෙන් අංශුවට තාපය ගලන ගිහින්. අංශුවෙන් අංශුවට තාපය ගලන ගිහින්. පැහැදිලිද? සන්නයනය සිද්ධ වෙන්නේ තාපය අංශුවෙන් අංශුවට ගලාගෙන ගිහින්. එහෙනම් ඔයාලා සටහන් කරගන්න ඕන සන්නයනයට. සන්නයනය සඳහා වස්තුවේ බලපානවා අපි ඊට සාධක හතරම බලපානවා සන්නයනය සඳහා. සන්නායකයේ හරස්කඩ වර්ග ඵලය, සන්නායකයේ දිග, උෂ්ණත්ව වෙනස, ද්‍රව්‍යයේ ස්වභාවය. මෙන්න මේ හතරම අපිට බලපාන. පැහැදිලිද? ඉහත කරුණු හතර. ඊට පස්සේ සංවහන. සංවහන. මේ රත්තු අංශු එකිනෙක චලනය වීමේ. මේ මේ මම පාඩ කරන අංශු රත්තරන් කියලා බෙදුම්. මෙයා වාතයේ දිගේ මෙන්න මේ සංක්‍රමණය වෙලා මෙන්න මේ මෙහෙ වෙනත් ඈත අංශුත් එක්ක ගැටෙනවා. එතකොට මෙයාත් මොකද වෙන්නේ? මෙයාටත් උෂ්ණත්වය ලැබිලා මෙන්න මේ විදියට තාපය සංක්‍රමණය වෙන අවස්ථාවක් තියෙනවා. පැහැදිලිද? අන්න ඒකට අංශු චලනය වීමෙන් අංශු එහාට මෙහාට විසරණය වීමෙන් චලනය වීමෙන් වෙනත් අංශු වලට තාපය ලබා දීමෙන් තාපය සංවහනය වෙන ක්‍රමයක් තියෙනවා. පැහැදිලිද? අපි දැන් ගිනි ගොඩක් අසල ඉන්නකොට අර රත්තු වාත අංශු සුළඟට එහෙම නැත්නම් පීඩන වෙනස නිසා උෂ්ණත්ව වෙනස නිසා එහාට මෙහාට ගිහිල්ලා ඒ වෙනත් වායු රත් වෙන අවස්ථා තියෙනවා. අන්න ඒ වගේ මේ උෂ්ණත්වය බලපාන මේ මේ සංවහනේ මේ තාපයේ සංක්‍රමණය වෙන තවත් ක්‍රමයක් තමයි සංවහනය. පැහැදිලිද? right. ඊට පස්සේ අපි සාකච්ඡා කරනවා විකිරණය. විකිරණය. විකිරණයේදී අපිට ගන්න වෙන්නේ විද්‍යුත් චුම්බක තරංග මගින් තාපය ගලා යාම. සූර්යයාගේ සිට පෘථිවියට එන විද්‍යුත් චුම්බක තරංග ආකාරයෙන් තාපය ගලා යන්නේ. මේ අවස්ථා දෙකටම අංශු පවතින ඕනි. මේ වෙලාවේ අංශු අපිට අවශ්‍ය නැහැ. මේ තරංග ආකාරයෙන් පවතින නිසා නම් මේකට බලපානවා පෘෂ්ඨයේ වර්ගඵලය. පෘෂ්ඨයේ වර්ගඵලය එකක්, පෘෂ්ඨයේ වර්ගඵලය අනික, පෘෂ්ඨයේ ස්වභාවය රළු සිනිඳු බව, පෘෂ්ඨයේ ස්වභාවය අනික නිරපේක්ෂ උෂ්ණත්වය. නිරපේක්ෂ උෂ්ණත්වය. නිරපේක්ෂ උෂ්ණත්වය. මෙන්න මේ තාප සංක්‍රමණ ක්‍රම තුනක් තියෙනවා. සන්නයනය, සංවහනය, විකිරණය. පැහැදිලිද? right. ඒවට බලපාන කරුණු කාරණාත් අපි සාකච්ඡා කරා. ඔයාලා ඒවා සටහන් කරගන්න ඕන. හරි. තාපයේ අපි ප්‍රධාන මාතෘකා හතරකට වෙන් කරගෙන කෙටි සටහනක් නිර්මාණය කරගත්තා. මොකද්ද? ප්‍රසාරණය, උෂ්ණත්ව වෙනස, අවස්ථා විපර්යාසය, තාප සංක්‍රමණ ශීඝ්‍රතාවය හා සංක්‍රමණ ක්‍රම. පැහැදිලිද? එහෙනම් ඔයාලට කෙටි සටහන හදා ගන්න ඕනේ. ප්‍රසාරණය, උෂ්ණත්ව වෙනස, අවස්ථා විපර්යාසය, තාප සංක්‍රමණය. පැහැදිලිද? right. එහෙනම් අපි නැවත වීඩියෝ එක බලමින් සාකච්ඡා කරන්න මේ බලන්න තමන්ගේ ප්‍රධාන තියරි නෝට්ටයක් සමඟ. right. ප්‍රධාන ගැටලුවක් වෙන පාඩමක්